බෞද්ධ දර්ශනය 2050 දී ලෝකේ ඉතුරු වෙන දර්ශනය කියලා තියෙනවා. මොකක් හරි ලෝකේ ඉතුරු වෙනව නම් ඒකෙන් අනිත් ඒවා වඳ වෙලා ගිහිල්ලා තියි කියලා කියනවා. ආතර්සි ක්ලාක් මහත්තයා බොහෝ දෙනෙක් බාබා වැංගා බොහෝ දෙනෙක් මේ අනාවැකි කියලා තියෙනවා. ලෝක පූජිත කෙනෙක් ලංකාවෙන් පහළ වෙනවා කියලා බොහෝ දුරින් ඉන්න අය අනාවැකි ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ආතර්සි ක්ලාක් මහත්තයා ලංකාවට ඇවිල්ලා කියනවා මෙහෙම 2050 දී ලෝකෙ ඉතුරු වෙන ආගම බුද්ධාගම කියලා කියනවා. ලෝකෙ පුරා පැතිරිලා යන්නේ බෞද්ධ දර්ශනය කියලා කියනවා. මං අහන්නේ දැනට ලෝකෙ පුරා පැතිරිලා නැද්ද කියලා. පැතිරිලා තියෙනවා. අර වඳ වෙනවයි කියපු එක තියෙන්නේ. ඒක වෙන්නේ කොහොමද කියලා දන්නේ නැති වෙනවා. මොනවයි වඳ වෙනවයි කියලා තියෙන්නේ. සියලු ආගම් වඳ වෙලා බෞද්ධ ආගම ඉතුරු වෙනවා කියලා කියනවා. එතකොට වඳ වෙන්නේ මොකෙන්ද කියලා දන්නේ නැති වෙනවා. දැන් ආතර්සි ක්ලාක් මහත්තයා 2050 දී බෞද්ධ දර්ශනය ලෝකෙ පුරා පැතිරිලා යනවා කියලා කිව්වට දැනුත් තියෙන පැතිරිලා වෙන. ලංකාව විතරක් තියෙන එකක් නෙවෙයි. චීනේ, රුසියාවේ, යුරෝපයේ බොහෝ රටවල නැත්තන් නැත්තේ පන්තලක් සෞදි අරාබියේ ඔය මැද පෙරදිග පමණක් පන්සලක් නැත්තන් නැත්තේ ඔය කොටස විතරක් වෙන. දකුණු අප්‍රිකාවේ සුඩානේ මේවයි පවා භික්ෂුන් වහන්සේලා ඉන්න. ඇමරිකාව භික්ෂුන් වහන්සේලා ඉන්න. යුරෝපයේ භික්ෂුන් වහන්සේලා ඉන්න. මං අහන්නේ පැතිරිලා නැද්ද? පැතිරිලා තියෙනවා. නමුත් අර වඳ වෙනවා කියන කොටස තියෙන්නේ. අනිත් සියලු ආගම් වඳ වෙනවා කියන කොටස තියෙන්නේ. ඒක වෙන්නේ මොකෙන්ද කියලා දන්නේ නැති. ඒක වෙන්නෙත් මේක කාටවත් කියන්න එපා කියලා කියන 180 වෙනි. අනිත් ආගම් වඳ වෙනවා කියලා තියෙනවා. බෞද්ධ දර්ශනය ඉතුරු වෙනවා කියලා තියෙනවා. එතකොට අනිත් ආගම් වඳ කරන්නේ මොකෙන්ද කියලා කවුරුවත් කියලා නැති.